தரும் நூறு புண் மோத கிண்டினதா ஒளி பலசேனா என மகன ரஸ்வென்னே ரகிலு சுசியசலதி பொடி தருவாகி அனலத செஞ்சுது கமகராய விதுலி வேகின் திதி பரது என் துரக்கி ஒன்றோ சதுத சாதா சிறுவன் தீருவன் சரப்பி මේ ඉන්නේ අපිට අර ද්‍රෝහි වුණ පැස්කල්නේ. ඔයා මොනවද මෙහෙ කරන්නේ? ඔයත් ඉතින් පොඩි බල සේනාවෙන් අයින් වුණානේ නේද? මං අයින් වුණේ මගේ කැමැත්තෙන්. මට තවත් ශක්තිමත් වෙන්න ඕන නිසා පැස්කල්. නැතුව මං ඔහෙ වගේ නෙවෙයි. ඔයා අයින් වුණේ හැමතිස්සම සැමීට පරාද වෙන නිසා නෙමෙයිද? ඕක්. මම ඔයාට සැමීව පරද්දන්න පුළුවන් තරම් බලය දෙන්නම්. ඔය විකාර කියවන එක නවත්තනවා. එතකොට ඔයා කියන්නේ ඔය හැමදාමත් සැමීට පරාද වෙලා ඉන්නවා කියලාද මිත්‍රයා? ඔයාලා වගේ අයගේ උදව් නැතුව මට යාලව පරද්දන්න පුළුවන්. එන්න විදියට හොක්ට ආයෙත් සටන් කරන්න උවමනාව ඇවිත් වගේ ආපු වැඩේ සාර්ථකයි. සුසි ගොඩක් වරක්කුයිනේ අනේ. හරිනම් මේ වෙනකොට එයා ඇවිල්ලා තියෙන්න ඕනේ. ඔයා හරි. ගොඩක් වරක්කුයි තමයි අදනම්. යාළුවෙක් හම්බ වෙන්න යන්නත් යන්නේ. මොනවා යාළුවෙක්? ඔයා කියන්නේ යාළුවෙක් පෙම්වතෙක් ඉන්නවා කියලාද? මනුස්ස ගෑනළමෙක් ගැන වට හැඟීමක් එනවා. හරිම සෝචනීයයි මැක්ස්. යාළුවනේ, ඔන්න මං ආවා. සමා වෙන්න වරක්කුණාට. අහත් එක තව යාළුවෙකුත් ආවා. මේරි ඔයා එන්න ඇතුළට. කොහොමද යාළුවනේ? මම තමයි මේරි. හමුවෙමු සතුටක්. මගේ නම මෑක්. මම ලුසි. කොහමද ඔයාට? මං තමයි වෝල්ට්. මං ඔයාගේ ගහන්න හැදුවේ ඔයා සුසිගේ යාළුවෙක් නිසා. සුසි ඔයාගේ කෑම හොරගම් කරන්නවත් රණ්ඩු කරන්නවත් නැතුව ඇති. ඔය මොකද කියන්නේ? ඇයිද දෙත මොයි කිව්වේ? ඔයාලා නම් ගොඩක් හොරතල් පාටයිනේ. මිනිස් ගෑන් ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා කියන්නේ කනක් ඇහිලා ඉවරයි. ඒක නෙමෙයි. මෙයා නම් අනිත් අයට වඩා ගොඩක් අහිංසක පාටයි නේද? ඔයාට කොහමද? මොනවද කරන්නේ? මගේ හදවත ඇයි මෙහෙම පැනලා යන්න හදන්නේ? සමා වෙන්න. ඔයා මට බය වුණාද? මට ඔයාව අඳුර ගන්න විතරයි ඕන උනේ. අහම තමයි. සැමී සමහර වෙලාවට වගේ හැසිරෙනවා. සැමී අහන්න. මේරි කියන්නේ මගේ හොඳම යාළුවා. ඔයා ලැජ්ජ වෙන්න ඕන. සැමී කොහෙද යන්නේ? දිනපතා ලක්ෂ දෙක හමාරක් වටිනා ස්කූටරයක් දෙනා කඩුණක් කරායේ ගන්නෙම රත්ති. මම වැරදි දෙයක් කිව්වද? මොකද මේ සිද්ධ වෙන්නේ? ඇයි මට මේ විදියට දෙයක් හැංගෙන්නේ? කොහමද යාළුවනේ? මම තමයි මේරි. ඒ මොකේ හදවත මේම අමුතු විදියකට ගහින්නේ. සැමි, ඔයා කලින්ම නැගිට්ටද? මොකද්ද ඔයාට උනේ? කියන්න සැමි. ඊර ඔයාට මොකක් හරි කරදරයක් වුණාද? මොන රෑම නිදාගත්තේ නැද්ද? මොකද උනේ ඔයාට? ඔයාට අසනීපයක්වත්ද කියන්නකෝ. නෑ, අසනීපයක් නෑ. මට නිදා ගන්න බැරි වුණා. යාළුවනේ, මෙන්න ආයෙත් මෙරියාවා. කොහොමද මේරි? ඉතින් සැමි කොහොමද? හොඳට නිදාගත්තද? ඔයා ඊයේ ඉඳන් අමුතු විදියකට හැසිරෙන්නේ මොකද? මං දන්නේ ඔය සැමීට මොකද වෙලා තියෙන්නේ කියලා. ගෑන් ළමයින්ට විතරයි තේරෙන්නේ. සැමීට ආදර හැඟීමක් ඇති වෙලා. මොනවා? ඔයා කියන්නේ සැමී මේරිට කැමතියි කියලාද? මොනවා? සැමී මට කැමති? සැමී ඔය කියන්නේ ඇත්තද? මට ඔයා ගොඩක් කැමතිද? ඔයා මොකද කටවහගෙන ඉන්නේ සැමී? ඒක ඇත්තද කියන්න? ඒක මේ හිතා ගන්නවත් බැරි දෙයක් නෑ. සිද්ධ උනේ
ඔයා ඇත්තට මුණ දෙන්න ඕනි. කොහොම වුණත් මන් දන්නේ ඔයා මේකට ගොඩක් නවත්ත ගන්න ඔය හඬ වැඩිය. සැමි ඔය කියන්නේ ඇත්තක්ද? මන් දන්නවා ඒක විහිළුවක් කියලා. මම දන්නේ නැතෝ. සැමි ඉන්න. අනේ දෙයියනේ. සැමි ඇත්තට මෙයාට ආදරය කරනවා. මිනිස් කේරු ළමයෙක් මගේ හිතට ඇවිදින් මට මීට වඩා පුහුණුවක් ඕන වෙනවා. මට පහර දුන්නේ හොක්ද? ඔයාට ගොඩක් රිදෙනවද? ඔයත්තරම් ගොඩක් ශක්තිමත් වෙලානේ. ඒත් ඔයාට මව පරද්දන්න බෑ. කොහොමදවත් බෑ. ඔයලා දෙන්නම මට ලොකු නෑ. මොන බලාගෙන? සම අනුග්‍රහය ගෘහපාලිකා රැකියාවකට ඩුබායි යන්න සම්මුඛ පරීක්ෂණීය මාර්තු 16 දේශක්ති ලංකා. ශතාවය අද්විතීයත්වයට ප්‍රේක්ෂකත්වය සක්‍රීය සමුද්ධිකත්වයට ස්තුතියි හොක්. ඔයාගේ මේ තරඟකාරී ස්වභාවය නිසා හැමදේම ලේසි වුණා. සැමි මට සමාව දෙන්න. මට ඕනේ උනේ සාධාරණ සටනක් කරලා ඔයාව පරාද කරන්න. ඒත් මං අන්තිමට කරලා තියෙන්නේ ඔයාව පැස්කල්ගේ උගුලට අහු කරපු එක. ඒක ගැන හිතන්න එපා. අපි දැන් මුලින්ම හිතන්න ඕනේ මෙතනින් කොහොමද එළියට යන්නේ කියන එක ගැන. එළියට යන්න මේ මංගෙට ඕකෝයට හොද්දට ගැලපෙනවා සැමි. ගෙන් යාව ඉවරයක් කරනවා යනවා. ඔබ නෝතන කිව්වේ බලතුවක් පරිවර්තනය වෙන්න. ස්තුති වෝල්ට්. බලවාහන ගෙන්න ගන්න වෙනවා. බලවාහන පිටත් වෙන්න.
වැදිලා ගියලා එයාට පාර දෙන්න. ලෙස පාර දෙන්න. ඔන්නෙන්න. සර් මං ඔයගෙන බලා ගන්න. සැමි වන්තෝරිනවා. අපි හිතන ඕනෝඩ යා ගොඩක් ශක්තිමත්. බල රොබෝලට ගොඩක් හානි වෙලා ශක්ති මට්ටම වේගෙන් අඩු වෙලා යනවා. අපිට තවත් මේ විදියට ඉන්න බෑ. ලුසි එයාගේ දුර්වල තැන හොයාගන්න. හරි බලන්න. එයාගේ වලිගේ. එයාගේ වලිගේ තමයි සම්පූර්ණ බල සැපයම තියෙන්නේ. ඒ කියන්නේ එයාගේ දුර්වල තැන වලිගේ. මැක්ස් එයාගේ වලිගේ අල්ලගන්න. හොඳයි. මම ඒක ගැන බලන්න. හොඳයි. දැන් තමයි එහෙනම් අපේ වෙලාව. අනිවාර්යයෙන්. ඔයගේ අවසානය බලයානය පාර දෙන්න. සැමි, අපි දෙන්නගේ සටන තාම ඉවර නෑ. ඔයා ඒක දන්නවනේ. මං කවදාවත් අභියෝගයක් අහක දාන්නේ නෑ. විශේෂ ඔයාලු එකේ. අනිවාර්යෙන්ම. මා තෝනි වෙලාවක ලෑස්ති. සම අනුග්‍රහය. මේ හැම සිද්ධියක්ම සිද්ධ වෙලා තියෙන්නේ සුදිර තමයි. මොකක් හරි අමුතු දෙයක් ඒ විතර සිද්ධ වෙනවා. මං කොහොම හරි මේ ප්‍රශ්නේ සුළුමුළු හොයා ගන්නවමයි.